මහ කනදරාව වැව රජ රට ගුවි ජනතාවට ආශිර්වාදයක්. වැව ජලයෙන් පෝෂිතයි නම් අපේ ගුවි ජනතාව ගුවි තැනට සූදානම්. යල කන්නේදී මහ කනදරාව වැවේ ජලය හිඟ තත්ත්වවලදී අපි අතිරේක ආහාර භෝගවලට යොමු වීම නුවණට හුරුයි. කෘෂිකර්මාන්තයේ නිරත වෙන නොයසෙනම් ගොවිතැනේ යෙදෙන අය විදිහට අපිට තියෙන විශාල වගකීමක්. මොකද මේ වෙන විට පිටරටින් ගේන ආහාර වර්ග අතිරේක ආහාර භෝග වර්ග සීමා කරනවා යම් තරමකට. එතකොට අපි ඒ සඳහා රටේ නිෂ්පාදනය වැඩි කරන්නට ඔබටත් මටත් වගකීමක් තියෙනවා. ඉතින් ඒ සඳහා අවස්ථාව තියෙනවා ඇත්තටම ලාංකීය ගොවි ප්‍රජාවට තමන්ගේ ආදායම වැඩි දියුණු කරගන්නට. ඉතින් මේ ගැන තමයි අද මෙහිකත් දිනුව වැඩසටහනින් ඔබත් එක්ක අපි සාකච්ඡා කරන්නේ. මේ මහා කනදරා ව්‍යාපාරයේ අපේ ගොවි පිරිස. පසුගිය යල කන්නේ රටේ පැවතුණු වසංගත තත්ත්වයේ යටතේ වුවත් අපේ ගොවි මහත්තුරු තමන්ගේ යුතුකම වගකීම හරියටම ඉටු කරලා. අනුරාධපුර මහා කනදරා ව්‍යාපාරයේ පුරාවටම උඳු, කව්පි, මුං, රටකජු ඉතා සාර්ථකව වගා කරලා. ගොවීන් සංවිධානය වෙලා වගා කළ හැකි ඉඩම් තෝරාගෙන වගාවට අවතීර්ණ වෙලා. දැන් සමහර ශේෂ්ඨවල අස්වනු නෙලනවා. මේ යළි ඉතින් අපි කන රැස්වීම අනුව වැවේ වතුර අදිමදි නිසා මේ අතිරේක භෝග වගාවකට යන් කියලා කන රැස්වීමේදී තීරණය කරා. ඒ අනුව අපේ ගොවියෝ බොහොම උනන්දුවෙන් මේ වැඩේ කරා. දැනට තියෙන තත්ත්වය අනුව ඉතාම සාර්ථකයි වගාව. ඒ වගාව ඊළඟ වතාවෙත් අපි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ බීජ ටික අපේ ගොවියන්ගේ අස්වැන්න නෑවම් බීජ ටික දෙපාර්තමේන්තුවටම අරගෙන යාලට වැඩි මිලක් දෙනවනම් ගොවියෝ දිරිගැන්වීමක් වෙනවා. එනිසා අපි බලාපොරොත්තු වෙනවා මේ බීජ ටික දෙපාර්තමේන්තුවටම දීලා ඊළඟ වතාවෙත් කන්න සාර්ථක කර ගැනීමට ගොවියෝ සූදානම් වෙලා ඉන්නවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, මහ කනදරාව ව්‍යාපාරයේ වාරි කළමනාකරණ අංශය, ගොවි ජන සේවා දෙපාර්තමේන්තුව මේ සියලුම ආයතනවල මැදිහත් වීම තුළ අද සාර්ථක ප්‍රතිඵල ලබාගෙන. කුඹුරු ඉඩම්වල සමහර යල කන්නවලදී අතිරේක ආහාර භෝග වගා නොකළ සමහර ගොවි මහතුරුන්ට මේක අලුත් අත්දැකීමක් වෙලා තිබුණා. ගොවි මහතුන්ගේ වැඩිපුර කැමැත්ත තිබුණේ බෙත්ම වී වගාවකට. නමුත් අවසානයේ කරුණු පැහැදිලි කර දීමෙන් අනතුරුව විශේෂයෙන්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, වාරිමාර්ග කළමනාකරණ අංශය කියන ආයතන තුනම එකම මතයක ඉඳලා ගොවින් දැනුවත් කිරීම සිදු කළා. අතිරේක ආහාර භෝග වගාවට යොමු වීමෙන් වී වගාවට වඩා වැඩි අක්කර ගාණක් අඩු වතුර ප්‍රමාණයක් යටතේ වගා කළ හැකි බව ඒ අනුව තමයි මේ තීන්දුවලට ආවේ. ඒ අනුව අපි බෙත්ම අතිරේක ආහාර භෝග වගාවක් සඳහා පෙර කන්න තීරණ ගනු ලැබුවා. ඉන් අනතුරුව කන්න රැස්වීම පැවැත්තුවා අප්‍රේල් මාසේ 6 වෙනිදා. නමුත් අපිට COVID-19 වෛරසය පැතිරීම පාලනය සඳහා රජයේ විසින් යොදා තිබුණු වාරණ නිසා අපි සැලසුම් කළා තිබුණු විදියට මහසභා රැස්වීම පවත්වලා අතිරේක ආහාර භෝග වගාව පිළිබඳ ගොවීන් දැනුවත් කිරීම අපහසු වුණා. නමුත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ වාරි කළමනාකරණ අංශය එකමුතුව ගොවි සංවිධාන නිලධාරීන් දැනුවත් කරමින් එළ නියෝජිතින් හරහා පණිවිඩ ලබා දෙමින් තමයි මේ අද අපි අරගෙන තියෙන අස්වැන්නට ඇවිල්ලා තියෙන්නේ. ඇත්තටම මේ අද ගොවියා ඉන්නේ ගොවියාගේ කුඹුරේ නෙමෙයි, වෙත්ම වගාවක්. වෙත්ම වගාව තුල කට්ටි කරුවාට ලබා දුණු අක්කර භාගය කියන සීමාවට අනුන්ගේ කුඹුරකට ඇවිල්ලා තමයි ගොවි මහතුරු අද වගා කරලා මේ වගේ සාර්ථක අස්වැන්නක් අරගෙන තියෙන්නේ. අපිට ලොකු ගැටලුවක් තිබ්බා මේ ඒ කියන්නේ සාමාන්‍ය කනදරා ව්‍යාපාර ගත්තට පස්සේ යලකන්නේ මේ තියෙන වතුර ප්‍රමාණය ගත්තට පස්සේ ගොඩක් අවුරුදු වල මේ සම්පූර්ණ වගාවට යන වතුර මදි වෙනවා. වී වගාවට තමයි ගොඩක් මේ වෙනකන් නැඹුරු වෙලා හිටියේ.
ඒකත් එක්ක අපිට කියන්නේ මේ ලොකු වගාවක අපසරිකට යන්න බෑ මොකද යල කන්නේ පටන් ගන්නකොට කියන්නේ මේ වැවේ වතුර සීමිත ප්‍රමාණයක් තමයි ඉතුරු වෙන්නේ අතිරේක භෝගක ගත්තට පස්සේ ඒවලට යන වතුර ප්‍රමාණය ගොඩක් අඩු වෙනද වැඩි වගාව අපසරිකට යන්න පුළුවන් ඒකත් එක්ක අපිට ඒ කියන්නේ ඉස්සරහට දැන් ගොවි ජනතාව මේවත් අපි හිතනවා ගොඩක් සාර්ථකව මේ දැනුවත් කියලා අපිට ඒ සදා යොමු කරගන්න පුළුවන් වුණයි කියලා ඉස්සරහට අපි බලාපොරොත්තු වෙනවා මේ තවදුරටත් මේක වැඩි කළ ඉවරලා වගාව අපසරි වැඩි කරගන්න පුළුවන් කියලා වී වගාව වෙනුවට අතිරේක භෝග වලට මේ ගොවි ජනතාව යොමු කළ ඉවරලා මේ යල් කන්න වලදී ගොවි මහත්තුරුන්ගේ අදහස ඌයේ සෑම යල කන්නේකදීම උවත් හොඳ මිලකට අලෙවි කරගත හැකිනම් අතිරේක භෝග වගාවට යොමු වීම වඩා සුදුසු බවයි ඉස්සරහට මේ භෝගය මම තව කරන්න තමයි බලාපොරොත්තු තියෙන්නේ මේ කන්නේ අක්කර භාගයක ලබන කන්නේ අක්කරයකට දක්වා යන්න තමයි හිතාගෙන ඉන්නේ මේක අඩු වියදමකින් වැඩි අසන්නක් ගන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා වතුර අඩු නිසා අඩු වතුර ප්‍රමාණයකින් ගොවිතැන් කරන්න පුළුවන් දෙයක් තමයි රට කඩේ වාහල්කඩ පදවිය රඹෑව ගලෙන් බිඳිනව කියන මේ ව්‍යාපාර හතරේ අප බලාපොරොත්තු වෙනවා බීජ නිෂ්පාදන වැඩසටහනෙන්ද උඳු මුං කෞපිවල මේ යටතේ අපි බලාපොරොත්තු වෙනවා දින් බීජ කිලෝ 20000ක් පමණ ලබා දීමට දැනට මේ වැඩසටහනේ තියෙන සාර්ථකත්වය මත අපි විශ්වාස කරනවා අපිට මේ බීජ කිලෝ 20000 කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තුලට ලබා දීමට හැකි කියන එක සාර්ථක වගාවක පදනම ගුණාත්මක බීජ ඉදිරි කන්නවලදී අපේ වගාවන්ට අවශ්‍ය බීජ අපේ ගොවි මහත්තුරුම නිෂ්පාදනය කරනවා මේවා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් මිලදී ගන්නවා ඉතින් බීජ නිෂ්පාදනය කරන ගොවීන් වශයෙන් ඔබ මතක තබා ගත යුතුයි ගුණාත්මක බීජ නිෂ්පාදනය කරන්නට ඉතින් මහ කනදරා ව්‍යාපාරයේ ගොවි ජනතාව මේ කාර්යය හරියටම කරනවා උන්දු කෞපි මොන් රටකජුවැනි භෝග අස්සුණුවලට සහතික මිලක් තිබීම නිසා අද ගොවි මහත්තුරුන්ට හොඳ මිලක් ලැබෙනවා මේ මේ වතාවේ පළමුම වතාවට මහ කනදරා ව්‍යාපාරයේ ගොවීන්ට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව දැඩි කැපවීමෙන් මේ අතිරේක භෝග වගාවකට මේ හඳුන්ලා දීලා ගොවීන්ටත් අත්දැකීම් නැහැ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිතරම පිටිපස්සෙන් හිටියා ඒ ඉඳලා මේ දැන් මේ වගේ මේ ආයම අක්කර 30ක් විතර 30ක් 35ක් විතර කරලා තිනවා උඳු සෝයම් මුං බඩේරුඟු ඉතින් අපිටත් අත්දැකීම් අඩුව තිබුණේ දැන් ඊට පස්සේ මම යෝජනා කරනවා එන එළඹෙන හැම යල් කන්නේකම මම අතිරේක භෝග ආහාර නිෂ්පාදනයටම යමු කියලා ඒ වගේම තමයි විවගාවට වැඩිය අතරම අඩු ජල ප්‍රමාණයක් යන්නේ විවගාවට වැඩි වැඩි ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන් යල කන්න සඳහා මේත වැඩිය අතිරේක භෝග වග කිරීම සඳහා ගොවියෝ උනන්දු වෙන සිටිනවා අපිට ඒ වගේම මේ බීජ විදේශ රටවලින් ගෙන්වන්නේ නැතුව ලංකාවේම ගොවියන්ට මේ බීජ දීලා ගොවියන්ගෙන්ම මේ බීජ අරන් අපි රට තුල නිෂ්පාදනය කරනවා නම් බොහොම හොඳයි කියලා කියා සිටිනවා ඒ වගේම මේ භෝගවලට හොඳ මිලක් ලබා දුන්නොත් ඇත්තම හොඳයි කියලා අපි කියනවා මහා කනදරාව ව්‍යාපාරයේ තුල විවිධ තැන්වල සිදු කර ඇති අතිරේක ආහාර භෝග වැඩසටහන සෑම විටම සාර්ථකයි. මෙලෙස ගොවි මහත්තුරු වගා කටයුතු වලට යොමු වහොත් ඔවුන් ලබන අත්දැකීම් තුල ඉදිරියේදී ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය තවත් සාර්ථක ප්‍රතිඵල අත්කර ගනීවි. ඇත්තටම අපේ මූලික දැනුවත් කිරීම සිද්ධ කරන්න තිබුණේ මාර්තු මාසේ මැද වෙනකොටම අපි පුහුණු වැඩසටහන් සූදානම් කරලා තියෙන අවස්ථාවේ තමයි COVID-19 වසංගතයත් එක්ක නිවාඩු ලැබුණේ. නමුත්
යලකන්නේ සඳහා ගොවි මහතුන් සූදානම් කිරීම අපිට ඇත්තටම අභියෝගයක් වුණා දැනුවත් කිරීම. නමුත් නිවාඩු දවස් තිබුණත් නිවාඩු කාලය තුල අපි ගොවි මහතුරු පුහුණු වැඩසටහන සඳහා කැඳවීම කරන්න බැරි තත්ත්වයක් තිබුණු නිසා තත්පත්‍රිකා සකස් කරමින් ඒව ගොවි මහතුරුන් අතරට බෙදා දෙමින් ඒ වගේම බිම් සකස් කරමින් සිටි වගා ශ්‍රේෂ්ඨ තුලට යමින් ගොවි මහතුරු අතරට යායවල් තුලට ගිහින් තම අපේ කණ්ඩායම ගොවි මහතුරු දැනුවත් කිරීම කටයුතු කරේ. ඇත්තටම ඒක බොහොම අභියෝග තත්ත්වයක් වුණා. දැන් ගොවි මහතුරුන්ට වගාවලුත් නිසා දැනුවත් කිරීම කටයුතු හොඳින් කරන්න අවශ්‍ය වෙලා තිබුණා. ඉතින් අපි යායවල් තුලට ගිහින් බිම් ගොවි මහතුරුන් දැනුවත් කිරීම කරා. ඒ වගේම බීජ බෙදා දීම් කටයුතු නිවාඩු දිවාර නොබලා පෝය දින හැම කද දිනයක්ම යොදා ගනිමින් වගාවට අවශ්‍ය වෙලාවට බීජ සපයා දීමට අන්තර්පලත් පුෂ්කර ප්‍රදේශ කාර්යාලය සමත් වුණා. අපි දැනට අක්කර 18000කට වැඩි ප්‍රමාණයක් අතිරේක ආහාර භෝග අපේ බල ප්‍රදේශ තුල වගා කරලා තියෙනවා. විශේෂයෙන්ම සෝයා වගාව අපි අක්කර 5000කට වැඩි ප්‍රමාණිකුත් ඊළඟට අපි උඳු වගාව අක්කර 2000ක් වගේ ප්‍රමාණයක් සහ බඩිරිඟු වගාව අක්කර 4000ක් වගේ ප්‍රමාණයක් ඊළඟට අපි අනිකුත් අපේ භෝග වර්ග රට කජු උඳු මුං කව්පි වගේවත් වගා කරලා තියෙනවා විශේෂ විශාල ප්‍රමාණයක්. මෙතනදී අපි විශේෂ දේ තමයි මෙතන අපි මේ සැරේ වගා කරලා තියෙන්නේ අතිරේක ආහාර භෝග කුඹුරු ඉඩම් වල. විශේෂයෙන්ම අපි මේ අද ඉන්න මහකන්දරා ව්‍යාපාරයේ ප්‍රථම වතාවට තමයි ගොවි මහතුරු තමන්ගේ කුඹුරු ඉඩම් වල අතිරේක ආහාර භෝග වගාව සිදු කරලා තියෙනවා. මං හිතන්නේ හොඳ අපේ හොඳ ප්‍රගතියකට මේක හේතු වෙලා තියෙනවා. මෙහි ඒ වගේම පදවි ව්‍යාපාර වගේ ව්‍යාපාර වල අලුතෙන්ම ඒ ගොවි මහතුරු තමන්ගේ කුඹුරු ඉඩම් වල තමයි අතිරේක ආහාර භෝග වැඩසටහන් ක්‍රියාත්මක කරලා තියෙන්නේ. මේකෙදි දැන් අපි ඒ සිදු කරපු වැඩසටහන් වල ඒ භෝගවල අස්සනු නෙළමින් පවතිනවා මේ දවස්වල. බඩිරිඟු, උඳු, කව්පි, මුං, රටකජු වැනි භෝග අපේ රට තුල වගා කළ හැකි උපරිම ධාරිතාවයට ළඟා වීමට අප සියලු දෙනා කටයුතු කළහොත් අපි අත්පත් කරගන්නේ රටේ කෘෂිකාර්මික සංවර්ධනය සහ අපේ ආහාර සුරක්ෂිතතාවයයි. එය ඉටු කරගන්නට වෙර දරන ගොවි මහතුරුන්ට ඕන් යන ඉදිරි ගමනට අපි සුබ ප්‍රාර්ථනා කරමු. ඔව්, ඒ විතරක් නෙවෙයි. ඇත්තටම අපේ ගොවි ජනතාව සූදානමින් ඉන්නේ එළඹෙන මාස් කන්නේදී ඔවුන්ගේ වගා කටයුතු සාර්ථකව කර ගැනීම ගැන. මොකද බඩිරිඟු වගේ අතිරේක ආහාර භෝගවලට ඉතාමත් හොඳ මිලක් නුදුරේදී ලැබෙන බව ඔවුන් දන්නවා. ඉතින් ඔවුන් සූදානමින් ඉන්නවා මාස් කන්නේ තුල බඩිරිඟු වගා කරලා තමන්ගේ අතමිට සරු කරගන්නට. එහෙමනම් යලිත් ලබන සතියේ ඔබ හමු වෙන බලාපොරොත්තුෙන් ඔබෙන් සමු අරගෙන යනවා ඔබට පළබර වාසනාවන්ත සතියක් ප්‍රාර්ථනා කරනවා.